මම මේ කතාව කියන්නේ ඔයාට. ඉතින් ඔයා අකමැති නම් ඔයාට පුළුවන් එක කියවන්නේ නැතුව ඉන්න. මම එක පටන් ගන්නත් කලින් ඔයාට ආයිම කියන්නම්. මේ තමයි ඔයා අහන්න හදන පිළිකොල් සහගතම කතන්දරේ. පැදකුණු කරන්න ගන්න සමහරක් අපිලිවෙල වෙච්ච අකුරු වලට දීග කතාවක් නැතිම තැන ආකාශයට හැගත්තු ආකාශයට උස්සලු විස්සලු කරපු ආකාශය එක්කල ගෝරිදාගත්තු අන්තිමද ආකාශයට ආයුබෝවන් කියන පුංචි එකෙක්ගේ කතාව. මට මේ ලියුමල යන්න පටන් ගන්න තැනක් තේරෙන්නේ නැහැ. මේ ලියන හතරවැනි හව පස්වැනි පාර. එක්ක මම මේ ලියුම ලියයි නැත්තම් අනිත් ඒවා වගේම පටන් අරගෙන මගතුරක් ගේන්න අතෑරලදායි. හරියට මේ මොළ ලෝකෙම මාව ඇතෑරිය හා සමානව අතෑරලදායි. දැන් මම කියලා කෙනෙක් නැහැ ස්නේහා. ඒ මගේ නම. මගේ අම්මි ඔයා මේක කියවයි මම දන්නවා ඔයා මේක කියවන බව. ඔයා තමයි මට ඒ නම දෙන්නේ ස්නේහා. ස්කූල් එකේදී මම හරි ආඩම්බරෙන් මගේ නම කියවුවා හැමෝටම ඇහෙන්න. කඳුළු පැල්ලම් ඇගේ ලිපිය පුරාම දුව පැනලා. සොන විසන වෙච්ච අතීත කතාවක පෙරවදන ඒ තරම් හොඳ හැටි ලියන්න නොතේරෙන කියක්. එක්ක හිතාමතාම තමන්ගේ අතීත මග ලකුණු වසා දාන්න තැන් කරන කියක්. අවසානයේ මම එහෙම හිතන්න ගන්නවා. මේකේ ඇත්තටම මට කියවන්න පහසුයි කියක්. අම්මේ මට කවදාවත් කිසි අඩුවක් කළේ නැහැ. එයා තමයි මගේ ලෝකේ උනේ. මල්ලිත් එහෙමයි. ඒ පොඩි එකා මට හරි ආදරේ. කුසල් අයියා මට හම්බුනේ මහරගම රිවිෂන් ක්ලාස් එකේදී. එයා ඒ කාලේ හැන්ඩියා. අපි මුලින්ම ලියුම් ලිව්වා. මට මතකයි අපේ ටියුට් වල වැඩිපුරම තිබුණේ අපි ලියපු හැලී දෙක නවකතා වගේ. කෙටිම කෙටි කතා කවි සෙන්ද. ඒක ආදර කතාවක්. මම අහන්න ආසම විදිය ආදර කතාවක් කියලා හිතුණා. පාසලට ගියතාව හිත තිබුණේ නුඹගාව. ලියනා තරම් මකුරු ඇයි හැඩි උනේ. රෑ යහනේ සිහිනෙන්ම ඔබ ඉන්න ස්නේහෙන් මට ආදරේ කිය ගියා. ඔයාට මතකද කුසල්ලයේ ඔයත් මේ ලියුම කියවයි. ඔයා ඒ දවස්වල මට ලියපු දේවල් හැමදාමත් ආදරේ කියලා. ඔයාගේ ආදරේ දියුරුම් හැම එකක්ම හරි පරිස්සමට මගේ ලොකයි කියති. ඒ ටික ඔක්කොම ඔයා බාර ගන්න. ඔයා මගේ හැම හුස්මක්ම හොරකම් කරපු හාදයා. මම කොච්චර ආදරේ දුවාට ඔයාගේ දුඹුරු පාට ඇස් දෙකට ඒ ඇස් වලින් බලන නපුරු බැල්මට ක්ලාන්ත වෙනව සමහර කෙල්ලෝ හැම වෙහිලවක් කළේ. දන්නවද කුසල්ලයියේ ඔයාගේ ජීවිතේ මුණු පුංචි කුමාරිකාව ඔයා පරිස්සම් කළා. සත්තකින්ම තාත්තෙක් දරුවෙක් පපුවේ තියාගෙන වදන වගේ පරිස්සම් කළා. ඇගේ ලියුම් කඩදාසියේ සමහරක් මතක තැන් කවුන් කාදා විනාශ කරලා. ගලපන්න බැරි අපහැදිලි අකුරු ඇතුලේ ඉඳගෙන මම පුරාවෘත ගණනාවක සිරගත වුණා. ඇස් පෙල්ලම් නොගහ ඇමෙහෙදියාම බලන් ඉන්න වෙති කියලා හිතුණා. ඉතින් ඇය ඇත්තටම ඉන්නවද? ස්නේහා ආයුදයා can you hear me? උසස් පෙළ කරලා ඉවර වෙලා ආයෙම එක්සෑම් කරන්න රිවිෂන් යති ඔයාගේ මගේ ආදර කතාව තව තවත්තුන් දැනගත්තා. අනේ අපි කොච්චර සතුටින් ඔන්න කාලයක්ද 10:30 ෆිල්ම් එක බලන්න ඇඩෙන්ටිටි අරන් ගෙහින් ඔයාමව ඔයාගේ පතැන්ගෙන් වහගෙන බොක්ස් ටිකට් කියලා අරන ආකයට හෙන්න කිව්ව හැටි මට මේ දැනුත් ඇහෙන වගේ. මාව යන්තම්ව තිස්පර්ශ කළේ නැති ඔයාගේ ඇඟිලි තොඩු හරි පරිස්සමින් මගේ කොණ්ඩගස් අස්සෙන් දුවන් ගියා. මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුව එහෙම ආදරයක්. මාව හරි පරිස්සමින් බලා ගන්න ආදරයක්. තාත්තියෙක් නැති මට තාත්තියෙක් තරමට දැනෙන ආදරයක්. කුසල් අයියේ ඔයා මට මගේ තාත්තිය වුණා. කුසල් ස්නේහා ඒක ඒ අයට අයිති කතාව. ඒත් මට එහෙම හිතෙන්නේ නැහැ. ඒක කාට හෝ අයිති කතාවක්. මම කොහොමද මවපෑමක් කරන්නේ? කවදාවත් එකල නැති ලියුම් කඩදාසියක හැඟුණු චරිත දෙකක් ගැන. ඉතින් ඒක මම කොහොමද කියන්නේ ස්නේහා? ඔයා කවදාවත් මව බලෙන් හොටෙල් කාමරවල අරන් ගියේ නැහැ. ඒත් මම ඔයාට මව දුන්න විදිහින් සීමාවක් තියාගෙන විදිහින්. එදා ඔයාගේ කැමරාව ඉස්සරහා මම නිරවත් උනේ ඒ සීමාවන් තියාගෙන. මම ඔයාට අනන්තවත් කියන්නේ කවදා හරි මම අපිරිසිදු කෑණියක් වෙන්නේ පෝරුවේ චරිත ඉවරුණාට පස්සේ. ඒ වගේම තමයි සිදු මහත්තයෝ ඒ ඔයාගේ අතින් විතරයි. එදා මතකද මම ඔයාට ලං වෙලා කියපු දේවල් ඔයාගේ උරහිස්ස බලෙන් උතුරගෙන. කඳුළු ඇල්ලක් කඩා හැලෙන්න යනව වගේ තෙත් වෙච්ච හාදු සමූහයක් මතක ඇතුලෙන් රෝන්ද යනවා. හාදු මලු පුරෝගෙන ආකාශෙ පුරෝගත්තු අහිංසක සිත්තරේ ඒකෙ මේ සේරුවට අඳින්නේ මොනතරම් දිග හාදුවක්ද? අපේ අස්සාවෙන් බලල ඩිලීට් කරපු හැම ෆොටෝ එකක්ම ඔයා මේ ලියුම කියවන වෙලාවෙත් කවුරු හරි රහ බලනවා. දන්නවද කුසල්ලයියේ මගේ අම්මේ මම දැන් සනී ලියොන්ටත් වඩා ෆේමස් කෙනෙක්. ඔවුන් මගේ ශරීරය විඳිනවා.
මම කුසල්ලායට විතරක් පෙන්නපු ශරීරය. ඒකට වැරදි කුසල්ලායගේ ෆෝන් එකේ නේව හොරාගත්තු කුසල්ලායගේම යාළුවෝ වෙන්නේ ති. මොකද මම කුසල්ලායව විශ්වාස කරනවා ගන්න හොස්මක් ගානෙම. අන්තිමදා ඔයා ඇවිත් ඔළුවේ අත ගහගෙන මාව බතාගෙන අඩත්ති හැමෝම අපි දිහා අමුතු විදියට බලද්දී සමහරෝ ආන් මචං අර කෙල්ල කියලා කියතේ මට ඉවසුම් නැතුව ගියා. ජීවිතේ ගැන මම කවදාවත් ලොකු හේන දෙකල නැහැ. ඉතින් මම තීරණයක් ගත්තා. අමාරුම තීරණයක් ගත්තා. මොකක්ද ඒ තීරණේ? ආකාශ එක්කල යුද්ධ කරන්නද ස්නේහාගේ සෝදානම. අයියේ ඔයා සතුටින් ඉන්න ඕනි. අම්මි ඔයත්. ඔයාගේ පුංචි දොට හුඟක් සමා වෙන්න. මම කැමති නෑ මගේ අම්මගේ දූ බඩක් කියලා කවුරුත් කියනවට. කැමති නෑ මම මගේ කුසල් අයියේ බඳින්න යන කෙල්ල බඩක් කියලා කවුරුත් කියනවට. සනී ලියොන්ගේ අම්මා. එයා නිල් නිලියක් කියන එක දරාගත්තා. එයා බීලා බීලා හරි එක අමතක කෙරුවා. ඒත් මගේ අම්මට එහෙම බෑ. ඒ තරම් දරා ගන්න බෑ. මම යනවා මේ ලෝකෙන්ම. හෙට අනේත පත්තරේ වැටේ තරුණ කෙල්ලෙක් ජීවිතේ නැති කරගත්ත කියලා. ඒත් වඳින්නම් මේ ලියුම කාටවත් පෙන්වන්න එපා. මේ මරුණු කෙල්ල හිතේ කලකිරීමෙන් ප්‍රේමේ විරහ වේදනාවෙන් මරුණ කියලා ලෝකෙට කියන්න. කිසිම දවසක ඒ කෙල්ලගේ ලීක් වෙච්ච ෆොටෝ නිසා ලෝකෙට මූණ දෙන්න බැරුව මරුණ කියලා. මගේ මැරිච්ච තාත්තට උනම්බු කරන්න එපා. අම්මේ මම හැමදාම ආදරේ ඔයාට කුසල් අයියේ. මගේ අම්මියව බලා ගන්න. මං වෙනුවෙන් උන්නට ස්තුතියි. ඔයාට හොඳ ආදරවන්තියෙක් ලැබෙයි. හොඟක් ආදරේ මහත්තයෝ. මගේ ඇස් පියවුණා. මට මුකුත් දැනුනේ නෑ. හැඟීමක් හෝ වේදනාවක්. මම ගල් ගැහුණා. සනී ලියෝනේ ස්නේහ කුසල් මවන්නේ නොතේරෙන තැන මම මේ පුංචි කෙල්ල ජීවිතේ තොරගත්තු ප්‍රවෘත්ති අමාරුවෙන් කියවා ගත්තා. ඇගේ ලිප්ස්ටික් හදු තවරුණු ලියොන් කඩදැහි අවසානය ඒකම වුණා. ඉතින් මම නතර වුණා. තරු පායන හස දිහාම බලාගෙන මං හෙළන සුසුම් සොලං නොවේ සිතෙන් හඬමි මං. මගේ කඳුළු ශාප වේවි ඔබට රත්තරන්. ඉතින් ඒ ස්නේහ තාමත් ආකාශෙම පුරවගෙන ඉන්නව ඇත්ත. ඇත්තමයි. මහ පුදුමාකාරයි. මුලින්ම ඇගලියුම කියවගෙන යද්දී අවසානේ මෙහෙම එකක් කියලා මට හීනකින්වත් හිතුනේ නැහැ. තමන්ගේ ආදරණීය ආදරවන්තයෙක් යහන් ගත වෙද්දී ඇගේ නිර්වචන ඡායාරූප ඇගේ ආදරවන්තයගේ ෆෝන් එකෙන් ඇගේ ආදරවන්තයගේ යාළුවා හොරකම් කරලා. ඒ ෆොටෝස් ඇගේ ආදරවන්තයගේ යාළුවෝ ඉන්ටර්නෙට් එකට මුදා හැරලා. ඇයට ඒක දරා ගන්න බැරි වෙන්නේ නැති. ඒත් ඇගේ ආදරණීය කුසල් ඇයවත් හැරියේ නැහැ. ඇයට තව තවත් ආදරය කරන්න ගත්තා. සිත උණු දේවල් අමතක කරලා කුසල් ඇයව ආදරෙන් බලා ගන්න තීරණය කළා. ඇගේ අම්මත් සිත උණු දේවල් පිළිබඳව හිතේ දුකක් තිබුණත් Tamanගේ දේනියව තනි කරේ නැහැ. නමුත් ඒ පුංචි කෙල්ලට සමාජයේ මිනිස්සු බඩුවක් කියලා හන්වඩු ගහන්න ගත්තේ ඇයට හිතෙන්නේ නැති මම නිසා මගේ දෙමව්පියෝ ඇගේ ආදරණීය කුසල් අයියගේ ජීවිතයට මොනතරම් එක බලපෑමක් වෙනවද කියලා. ඇය ඒක නිසා හිතුවා අම්මට මල්ලිට සමාජයෙන් අවමන් විඳින්න වෙන්නේ නැති වෙන්න අම්මගේ ආදරණීය දුවට සමාජයෙන් බඩුවක් කියලා කියන්නේ නැති වෙන්න අම්මට නිදහසේ ඉන්නත් කුසල් අයියා Tamanව බාරගත්තත් කුසල් අයියගේ කෙල්ල කවදා හරි බඩුවක් අන්නරු බඩුවක් අසාද බඳලා කියලා කියන්නේ නැති වෙන්න කොසල් අයියගේ ජීවිතෙත් ලස්සන කරන්නයි ඇයට ඕනුනේ. ඇය ඒ ප්‍රශ්නෙට පිළිතුර හෙව්වේ ඇගේ ජීවිතේ තොර කරගෙන. ඇය කාටවත් වරදක් පටවන්නේ නැහැ. ඇය අම්මට මල්ලිට සහ ඇගේ ආදරවන්තයට තියෙන අවංකාතරය නිසාමයි ඇගේ ජීවිතෙන් සමුගන්නේ. ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කරන්න ඉඩ දීලා ඇය නොයනා ගමන් යනවා. ඒක මහ පුදුමාකාර වේදනාවක්. කුසල් ස්නේහ වෙනුවෙන් දිවාරෑ නොබලා අඬන්නේ. කෙසේ වෙතත් අවසානයේදී ලස්සන ආදර කතාවකට කාගේ හරි ඇස්සහක් වැදිලා එක්තරා පුද්ගලයින් කීප දෙනෙකුගේ නොහොඹිනා වැඩක් නිසා ඒ ආදර කතාව සහමුලින්ම වියකිලා ගියා. ස්නේහගත් තීරණය හරි හෝ වැරදි කියමට අපිට අයිතියක් නැහැ. එනමුදු ඇකේ ඕ ආකාරයෙන්ම ඇගේ නිර්වචන රූප අන්තර්ජාල පිටපුරාවට තවමත් සැරිසරනව ඇති. එක අතකින් නික්මගේ ඇයට සැනසීමකුත් ඇති. ස්නේහගේ දෙමව්පියන්ට ස්තුති පළ කරන්නේ මේ ඇගේ කතාව අපට කියවට. මේ කතාව හරහා සමාජයේ ඉන්න කොටක් පෙම්වතුන්ට පෙම්වතියන්ට ලොකු ආදර්ශයක් සපයනවා. Tamanගේ නිදහස ආදරේ සීමාව විඳින්න යම් සීමාවක් තියාගන්න.
එවගේම ඔබගේ ජංගම දුරකථනයේ තමන්ගේ පෙම්වතියගේ පෙම්වතාගේ රහස්‍ය දේවල් තිබෙනවා නම් ඔබගේ ජංගම දුරකථනයේ අන් අයගේ අතට පත්වන්න දෙන්න එපා. එවැනි දේවල් නිසා තමයි මෙවැනි සිදුවීම් සිදුවන්නේ. වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදු කරන පුද්ගලයා සිතා බැලිය යුතුයි. මේන් එහි පෙනී සිටින්නන්ට හෝ තමාට යම් අවඩක් අපකීර්තියක් ඇති වේද කියලා. ද්වේෂ සාගත ලෙසය කරනවා නම් සිතනට අවශ්‍යයි ඒ සිදු කිරීමෙන් යමෙකුට අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියලා. ඒ වගේම තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුණොත් සිදුවන විපතක් සිතා බැලිය යුතුයි. ඒ නිසා මිනිසාගේ යහපත වෙනුවෙන් මේ නිර්මාණය වන දේවල් නියමාකාරයෙන් භාවිතා කරන්න. අපි යහපත් ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ අපහාස හෝ නිර්වචන ඡායාරූප ප්‍රකාශන හෝ වීඩියෝ පට ප්‍රචාරය කරනවා නම් ඒ වරදක්. අපි කොමන උපක්‍රමයකින් අන්තර්ජාලය වෙත පිවිසුණත් අපේට පිවිසන බවට අනිවාර්යෙන්ම ඉතිරි වෙනවා. ඒ හරහා පැහැදිලිවම එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම තාක්ෂණික වශයෙන් හැකියාව පවතිනවා. තමා භාවිතා කරන ජංගම දුරකථන නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්‍රමවේදයක් යොදා තිබීමත් ඉතා වැදගත්. මෙමරි චිප් එක දුරකථනයෙන් ගලවා තබා ඒ වෙනත් අයෙකුගේ අතට පත්ව හොත් එයින් පවා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට හැකි. ජංගම දුරකථනයේ අලුත් වැඩියා කටයුත්තකට දෙනව නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යයෙන්ම දුරකථනයේ ප්‍රතිස්ථාපනය කිරීම ෆැක්ටරි ඩේටා රීසෙට් සිදු කරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශ්වයන් අතට පත්වීම වළක්වා ගැනීමට හැකි වේවි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් කරන්න උදව් කරන්න. ලංකාවේ අපි සමග නැති සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.